ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද මෙතෙම් ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සයතාපි භික්ඛවේ කූටාගාරස්ස ඊතං අග්ඝං ඊතං සංඝාහිතං ඒතං සංඝාතනියං යදිදං කූඨං ඒවමේව කෝ භික්ඛවේ මේසා පංචන්නං ශේක බලානං ඒතං අග්ඝං ඒතං සංඝාහිකං ඒතං සංඝාතනිය යදිදං පඤ්ඤා බලන්ති කාරුණික සුපින්වත්නි අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත උදායකත්වය ලබා දෙනවා එල්ලක්කල කටුලන්දවත්ත අංක 199 10 ලිපිණී පදිංචි ලිලි නෝනා මහත්මියතුළු දුදරුවන් විසින් ධර්ම දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබතුමියටත් ධර්මී ශ්‍රවණය කර හැම දිනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා මේ උතුම් දේශනාව තමන්ට නිවන් දොරටුව විවෘත කර ගැනීමට ප්‍රඥාව පහළ කර ගැනීමටත් මේ ධර්මදේශනාව මේ ජීවිතයට ශක්තියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටමත් තුනුරුවන්ගේම ආශිර්වාද ලැබේවා. ධර්මයේ ශ්‍රවණය කරන අපේ net ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් වූ දේශනාව තමන්ගේ ජීවිතයේ යථාර්ථය හොයාගන්නට, ජීවිතයේ ගැඹුර හොයාගන්නට, ජීවිතේ දුකින් දුම්නසින් නිදහස් වෙලා උතුම් නිවන් දොරටුව විවර කරගන්ට පාරමිතාවක් බවටම පත්වේවායි කියලා මේ රාත්‍රි කාලයේදී මේ දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාටම අපි ආශිර්වාදය කරන්න කැමැති ප්‍රාර්ථනා කරන්න කැමැති. පින්නොත් හැම දෙනාටම ශ්‍රවණය කරන්ට යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේහි පඨම පඤ්ඤාසකේ බලවර්ගෙහි සඳහන් වන ශේක බල අග්ග සූත්‍රය. එමත්තං සේක බල අග්ග කියන සූත්‍ර දේශනාවේහි අන්තර්ගත වන ධර්ම කාරණාවක්. පංචමානි භික්ඛවේ සේක බලානි කතමානි පංච. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ශේක බල ධර්මයන් පිළිබඳව. කවර පස් දෙනෙක්ද ශේක බල ධර්ම? ශ්‍රද්ධා බලන්, හිරි බලන්, ඔත්තප්ප බලන්, විරිය බලන්, පඤ්ඤා බලන්. ශ්‍රද්ධා බලය, හිරි බලය, එවගේම වීරිය බලය, ප්‍රඥා බලය, ඔත්තප්ප බලන්, එහෙම නැත්නම් යම් ආකාරයකින් තමන්ගේ ජීවිතය තුළ පව් කරන්නට, වැරදි වැඩ කරන්නට තිබෙනා වූ ලැජ්ජාව බය. මේ කියන බලයන් පහ මිනිසුගේ ජීවිතේ ඉතාමත්ම වටිනවා. ශ්‍රද්ධා බලය, හිරි බලය, එවගේම
වීරිය බලය සහ එවගේම ප්‍රඥා බලය මේ කියන කාරණාවන් මිනිසුගේ ජීවිතයට වඩාත් වටිනියයි. මේ බලයේ ශක්තිය විදියට මිනිසුගේ ජීවිතයට සඳහන් කළාට පස්සේ ශ්‍රද්ධා බලය, හිරි බලය, උත්තප බලය, වීරිය බලය, ප්‍රඥා බලය. මේ බල පහෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කිසියම් ආකාරයක නිවාසයක කූටාගාරයක ඒ මුදුම්ම ලීය තමයි ඉතාමත්ම අග්‍ර වෙන්නේ. ඒ මුදුම්ම ලීය ඉතාමත්ම අග්‍ර වෙනවා. හේතුව මොකද? අපි දන්නවා කූටාගාරයක තිබෙනා වූ කැණි මණ්ඩල අපි සඳහන් කරනවා. සියල්ලම ලී ටික ඔක්කොම ගොනු වෙලා තිබෙනේ කැණි මණ්ඩලට. ඒ වගේ මේ ප්‍රඥා බලය කියන එක ඉතාමත්ම වටිනවා. එහෙම නැත්නම් මුදුන්ම බලයේ බවට මේ දේශනාවේදී සඳහන් කළා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ බල ධර්මයන් තුළින් මිනිසුකගේ ජීවිතේට ප්‍රඥා බලය කියන එක ඇයි වටිනාකමක් ගෙනත් දෙන්නේ. ලෝකේ මිනිස්සු තමන්ට තමන්ගේ ජීවිතය තුළ බලේ ශක්තිය විදියට ගොඩනගා ගත්ත දේවල් තියෙනවා. ඔබ දන්නවා මේ ලෞකික ජීවිතය තුළ මිනිස්සු තමන්ගේ බලේ ශක්තිය විදියට විවිධ දේවල් පිළිබඳව කතා කරනවා, හිතනවා, සාකච්ඡා කරනවා. තමන්ගේ බලය පෙන්වීම සඳහා සමහර අය වෙහෙස වෙනවා, මහන්සි වෙනවා. නමුත් සැබෑම මනුෂ්‍යයා, ප්‍රඥාවන්ත මනුෂ්‍යයා ජීවිතයේ තිබෙන්නා වූ ගැඹුරු ස්වરૂපයේ යථා ස්වરૂපයේ මොකක්ද කියන එක ඔහු අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගත්ත කෙනා නික්කම්මයේ නික්ම යෑමට අවශ්‍ය කරන මූලික කාරණාවන් තමන්ගේ ජීවිතය තුළින් ගොඩනගා ගැනීමක් සිදු කරනවා. ඒ නික්ම යෑම කියන එක පින්වත්නි හුදෙක් තමන්ගේ මේ බණ අහලා gedara gana kala kirilla daruwan gana kala kirilla වෙනත් කවුරු හරි කෙනෙක් ගැන කල කිරලා යන එක නෙමෙයි මෙතන නික්කම්මයේ කියලා කියන්නේ. පංචකාම සම්පත්තීන් පිළිබඳව ඔහු තමන්ගේ ජීවිතය තුළ විදර්ශනාවෙන් දැකලා ඇති කරගන්නා වූ ගැඹුරු දර්ශනීය අවබෝධය. ඒක තමයි සැබෑම නික්ම යෑම කියලා කියන්නේ. මිනිසියෙකුගේ පරිවර්තනය අපේ ජීවිතය තුළ අපි ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ බාහිර ලෝකයේ තුළ ඇති කරගන්නා වූ පරිවර්තනයෙන් නෙමෙයි. අපි දන්නවා අපේ ජීවිතය තුළ මේ නික්ම යෑමට අවශ්‍ය කරන දේවල් සකස් කරගන්නට බොහෝ වෙලාවට අපි සරල භාවය කෙනෙක් ඇති කරගන්නට බාහිර දේවල් වලින් අපි ලෝකයාට පේන්නට යම් යම් දේවල් සිදු කරනවා. අපි හිතමුකෝ කෙනෙක් තමන්ගේ ශරීරයේහි ආවරණ පැළඳීමක් සිදු කරන්නේ නැහැ. වෙනත් දේවල් පාවිච්චි කිරීමක් කරන්නේ නැහැ. බාහිර වශයෙන් ඒ දේවල් එහෙම සිද්ධ කළත් මිනිස්සෙක් ආභ්‍යන්තරික වශයෙන් තමයි ඒ දේ කරන්න අවශ්‍ය වෙන්නේ. බාහිර ලෝකයේ දේවල් වලින් පෙනෙන දේ ඔබේ මනසේ තිබෙන ඊට වඩා වෙනස් දෙයක් නම් ඔබ ඔබටම වංචාකාරීක් බවට පත් වෙලා වංචනික ධර්ම තුළ තමන්ගේ ජීවිතය ගත කරනා මිනිසක්ක ඔබ සැබෑවටම ඔබේ ජීවිතය තුළ නික්කම්මිය පුරුදු කෙනෙක් කරපු බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා හැම දෙයකින්ම මේ ශේක බල ධර්ම තුළින් මිනිසෙක් ජීවිතය තුළ පුහුණු කරන්න අවශ්‍යයි. මේ ලෞකික ජීවිතය තුළ මිනිස්සු කොයිතරම්නම් මොනතරම්නම් අපේ ජීවිතය තුළ පින් දහම් කළත් සෝවන් ඵලයකට පත් වෙලා නැති නිසා මිනිසෙක් මරණාසන්න වෙලාවේදී මිනිසෙකුගේ ජීවිතේට පුහුණු කරපු ධර්මයන් තුළ ආසන්න කර්මයන්, ආචින්න කර්මයන්, ගරුක කර්මයන් මිනිසෙකුගේ ජීවිතය තුළට බලපානට පුළුවන්කම තිබෙනවා. ඉතින් අද අපේ දේශනාව තුළ මා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥා බලය කියන එක කූටාගාරයක එහෙම නැත්නම් මුදුන් ලීයම අග්‍ර වෙනවා වගේ ප්‍රඥාවන්ත භාවය කියන එක මිනිසෙකුගේ ජීවිතේට ඉතාම වටිනවා. ඊ යථාර්ථය අවබෝධ කරගන්නට අපි බලමු මේ දේශනාවේදී හැකිතාක් දුරට බොහොම සරල උදාහරණ සහිතව මේ කාරණාව තේරුම් ගන්නට. ගැඹුරු ධර්මයන් අපි තේරුම් ගන්නකොට සරල විදියට වඩාත් හොඳින් තේරුම් ගැනීම ඔබේ ප්‍රඥාව වඩාත් දියුණු කරගන්නට හේතු වෙනවා. ඔබ දන්නවා අපේ ත්‍රිපිටකයේ සාහිත්‍ය තුළ, අටකතා සාහිත්‍ය තුළ සඳහන් වන චූල කාල, මජ්ඣිම කාල සහ මහා කාල පිළිබඳව අද මේ දේශනාවට මෙමිනි ප්‍රවෘත්තියක් මා සඳහන් කරමින් ඔබට උදාහරණයක් වශයෙන් ගෙනහැර දක්වමින් දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ සැබෑවටම ලෝකයේ තුල අපි අල්ලගෙන තියෙන දේවල් මගේ යයි ඔබේ යයි කියලා හැඟීමේ යුක්තව ගොඩනගා ගන්න දේවල් ඒවා තුල අපි කොච්චර විහෙසකර තත්වයකට පත් වෙලා තියෙනවද? ජීවිතේ කලකිරීමට පත් වෙලා එපා වෙලා දුක්ඛ දෝමනස්යන්ගෙන් අඬන වැළපෙන සසරේහි මහා දුක්ඛ දෝමනසයන් බවට පත්ච්චි අපේ බොහෝ දිනෙකට මේ ධර්මය මහා ඖෂධයක් බවට පත් වෙනවා. අපට පේනවා අපට නිරන්තරයෙන්ම
නොයෙක් ආකාරයේහි පණිවිඩ මගින්, කෙටි පණිවිඩ මගින්, ලියුන් මගින් බොහෝ දෙනෙක් අපිට සඳහන් කරනවා. මේ බුද්ධ දේශනාව ශ්‍රවණය කිරීම තුළින්, අපේ දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින් තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් වෙනස් වුණායයි කියලා. ජීවිතේ සියදී නසාගන්ට ගියපු අයත් යයි සඳහන් කළේ මේ ධර්මයේ තියෙන වටිනාකම පෙන්නුම් කරලා. මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් තමන්ගේ ජීවිතයේ මහා පරිවර්තනයක් වුණායයි කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ ධර්මයේ කියලා කියන්නේ මේ ලෞකික ජීවිතයේ තුළම සාන්දිටික ඵලය ගෙනත් දෙන්න තරම් මහා ශක්තියක් තිබෙන මහා වටිනා අනර්ග වූ වස්තුවක් විදිහට පින්වත්නි අපි ධර්මයේ මේක දකින්න ඕනේ. දැන් මා සඳහන් කළේ සේතවයන් වර සහෝදර තුන්දෙනෙක් වාසය කළා. ඔවුන්ගේ නම් තමයි චූල කාල සහ මජ්ජම කාල සහ මහා කාල. මේ තුන්දෙනම් බොහොම ධනවත් සහෝදරයෝ තුන්දෙනෙක්. මේ අය ධනවත් වුණේ ඇත්තටම වෙළඳාම් කරලා, යහපත් වූ වෙළඳාමින්. චූල කාල සහ මහා කාල කියන මේ සහෝදරයන් දෙදෙනා, බෙඩිවාලු කෙනයි බාලම කෙනයි දෙදෙනාම ඈත ප්‍රදේශවලට ගිහිල්ලා නොයෙක් දේවල් මිලට අරගෙන ගැල්වල පුරවලා ඒවා විකුණලා, එහෙම නැත්නම් ඒ වගේ ගෙනත් දෙන්නා වූ යම් යම් දේවල් තමන්ගේ මජ්ජිම කාල, තමන්ගේ මැදි වයසේ හිටපු තමන්ගේ සහෝදරයාට ඒවා ලබා දෙනවා. ඒ ලබා දීලා තුන්දෙනා මෙව්වා විකුණලා මිල මුදල් තුන්දෙනාම බෙදා ගැනීමක් සිදු කළා. මේ තිදෙනා බොහොම යහපත් විදිහට කටයුතු සිද්ධ කළා. තිදෙනාම ඉතාමත්ම ධනවන්තයන් බවට පත් වෙලා තිබුණා. දවසක් මහා කාල සහ චූල කාල තමන්ගේ ගැල් 500ක බඩු පුරවගෙන ඈත ප්‍රදේශවලට ගිහිල්ලා බෙලද කටයුතු සිද්ධ කරලා වෙන අතරමඟදී සැවැත් නුවරදී ඔවුන් විඩාව සංසිඳවා ගැනීම සඳහා එක්තරා ස්ථානයක නතර වුණා. මේ විඩාබර ජීවිතයක් ගත කරන අයට එතනින් බොහෝ දිනක් සුවඳ මල්, සුවඳ තෙල් දැරගෙන මේ අයට යනවා දකින්නට ලැබුණා. මේ පිරිස ඇහුවා, ඔබලා කොහෙද යන්නේ? අපි යන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නට. මහකාල කල්පනා කරනවා, අනේ මටත් මේ විදියට බණ අහන්නට යන්න තියෙනවා නම් කොච්චර එකක්ද කියලා මියා කල්පනා කරනවා, හිතනවා. සමහර වෙලාවට විහිසකර ජීවිතයක් ගත කරන ඔබ උදේ ඉඳලා රෑ වෙනකන් කාර්යාලයක, එහෙම නැත්නම් බතු පිටිවල, එහෙම නැත්නම් වෙනත් කර්මාන්ත ආයතනයක සේවය කරන ඔබ, රාත්‍රී කාලයේදී මේ ධර්මයේ ශ්‍රවණය කරනකොටත් ඔබේ සිතට මහා සැනසීමක් දැනෙනවා වගේ, සමහර වෙලාවට සෙනසුරා ඉදිරියට වැඩ කරනකොටත් ඈතින් බණපදයක් ඇහෙනකොට, ඒ වගේම පිරිත් සොරයක හඬ ඇහෙනකොට ඔබට හිතට දැනෙන්නේ මහ පුදුමාකාර විදිහේ සැනසීමක්. ඔබටම දැනෙනවා මා ගත කරන ජීවිතය මට නම් කිසිම සුවදායක නැහැ කියලා. යම් වෙලාවකදී ඔබට හිතෙන්නට පුළුවන්කම තිබෙනවා මේ සියලු දේවල් අත්හැරලා දාලා මගේ ජීවිතේ මීට වඩා හොඳ සැනසීමක් හොයාගන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා. ඒත් අපි ඉක්මන් නොවිය යුතුයි සියල්ලම අත්හැරලා දාලා එකපාරට යන්න. ඔබ ගන්නා වූ තීන්දුව තීරණය ඔබට සුවදායක වගේම තමන් අසල ජීවත්වන, තමන් වටපිටාවේ ජීවත්වන අන් අයටත් සුවදායි තීන්දුවක් තීරණයක් විය යුතු වෙනවා. මහකාල ධර්මශාලාවෙහි කෙළවරකට වෙලා වාඩි වෙලා බණ අහනවා. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පේනවා ඔහුගේ තිබෙනා වූ පුණ්‍ය මහිමේ. භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට දේශනාක්ට වදාළේ මේ පංචකාම සම්පත්තින් වල තිබෙනා වූ ආදීනවය. ඒ වගේම යෙයින් නික්මෙලා සසරෙහි පැවිදි සම්පත්තියක් ලබා ගැනීමට අවශ්‍ය කරන ක්‍රමවේදය සහ පැවිදි භාවයක් ලබාගත්තට පස්සේ හිතුල තිබෙනා වූ නිදහස් භාවයේ පිළිබඳව, යානිසංස පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ ධර්මයේ අහනකොට මහකාලට හිතෙනවා ඇත්තටම අපි ගත කරන්නේ මොනතරම්නම් වෙහෙසකර ජීවිතයක්ද කියලා. සසරෙහි පින්වත්නි මේ ස්වභාවය, මේ තත්ත්වය මනුෂ්‍යෙක් දකින්න අවශ්‍යයි, ප්‍රඥාවෙන් දකින්න අවශ්‍යයි. සැබෑවටම මනුෂ්‍යෙක් දිගින් දිගටම තමන්ගේ ජීවිතය තුළ මේ ස්වභාවය මේ දකිනකොට ඔහුට මේ ජීවිතය පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. ඔහුගේ ජීවිතය තුළ පුහුණුවක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඒ තමයි නික්කම්මයට, එව නැත්තං නික්මීමට අවශ්‍ය කරන කාරණාව හොයාගන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, තින්නං අඤ්ඤ තරං යාමං පටිච්චග්ගේය පණ්ඩිතෝ. නොනති පුජ්ජලයා තමන්ගේ ජීවිතයේහි අවස්ථා තුනකදී හෝ එක් අවස්ථාවකදී හෝ තමාගෙන සොයලා බලනවා. ඒ කියලා කියන්නේ තමන්ගේ ළමා අවදියේදී තමන්ගේ ජීවිතය ගැන හොයන්න බැරුණා නම්,
තරුණ අවදියේදීත් තරුණ අවදියේදී වරුණා නම් මහලු අවදියේදීත් තමන්ගේ ජීවිතයේ පිළිබඳව සොයන්නට යා උත්සාහ කිරීමක් කරනවා. ඒ නිසා ඉස්සර කාලේ නම් කිව්වේ සයිසවේ ව්‍යස්ත විද්‍යානම් යෞවනේ විස යයිෂිනම් වාර්ධකී මුනි වෘත්තිනම් යෝගිතේ නාන්ති තනුච්චදාම්. ළමා අවදියේදී විද්‍යා ශාස්ත්‍ර ඉගෙනගත් දෝනේ තරුණ අවදියේදී පස්කම් සැප විඳින්න ඕනේ. වයසට ගියාට පස්සේ මුනිවරයෙක් විදියට ජීවිතය ගත කරන්න ඕනේ. ජීවිතය අවසාන කාලයේදී යෝග කර්ම කරලා ජීවිතේ ගත කරන්න ඕන කරලා පරණ ඉන්දියානු යෝග ශාස්ත්‍රයේ තුල පඬිවරුන් තුල සංස්කෘත පඬිවරුන් තුල පෙන්නුම් කරපු එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඊට වඩා වෙනස් කාරණාවක්. ඊට වඩා වෙනස් කාරණාවක් විතර පෙන්නුම් කළේ ජීවිතේ වයසට ගියාට පස්සේ යෝගාචරයක් විදියට ජීවිතය ගත කරන්නට වඩා ජීවිතේ තමන්ට තේරෙන ඕනෑම කාල පරිච්ඡේදයක් තුල තමන්ගේ ජීවිතය තුළ තිබෙනා වූ ගැඹුරු සහගත ස්වરૂපය දකින්න කියලා කිව්වා. මේ අපි හැම කරක්ම ජීවිතය ගත කරන්නේ මායාවත් එක්ක. මායාවත් එක්කමයි ගනුදෙනු කරන්නේ. දස මායයන් එක්ක ගතුන් ගත කරන්නේ. මායාවගේ ග්‍රහණයට ගැනීමට හැම වෙලාවක් තුළදී මායාව උත්සාහ කිරීමක් කරනවා. ඒ නිසා අප්‍රමාදී භාවය කියන එක මිනිසුන්ගේ ජීවිතේ ඉතාමත් වටිනවා. ඒ නිසා පින්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ජීවිතයේ මේ තියෙන ස්වභාවයේ මේ තියෙන தত্ত্বය ක්‍රමයෙන් ක්‍රමයෙන් මිනිස්සෙක් අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් කිතාමත් වටිනවා. මහා කාලේට බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ ජීවිතයේ තුල තිබෙන්නා වූ කාම සම්පත්තෙන් විදින්ට පංච ඉන්ද්‍රියන් පිනවන්ට මේ ගන්න උත්සාහය. ඒ වගේ මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුල මේ නාම රූප ධර්මයන්ට වෙන තම් පංච උපාදානස්කන්ධරි කෙරෙහි දක්වන රූප වේදනා සංඥා සංකාර විඥානන් කෙරෙහි පංචස්කන්ධය කෙරෙහි තිබෙන බැඳීම කොච්චර වෙහෙසකර තත්වයක්ද? ගෙවල් දොරවල් වල ජීවිතය ගත කරනකොට මේ සීළු දේවල් වල ඵල විපාකේ තමන්ගේ ජීවිතේට තදින්ම දැනෙනවා. සම්බද්දෝ යං ගරාවාසෝ රජස් ආයතනං ඉති පබ්බෝ කහසෝ පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බචේ. මේ ගිහි ජීවිතේ කොයි තරම්නම් කරදරකාරී තනක් දෙක්තර ආකාරයකට අර හිර ගෙදරක් වගේ බන්ධනාගාරයක් වගේ සම්බාධ සහිත වූ තැනක්. මේ ජීවිතේ හැම කෙනෙක්ම ගත කරන විට නොඑක් තාඩන පීඩාවන් රට ලක් වෙනවා. සම්බාධෝ යං ගරාවාසෝ මහා බාධක සහිත තැනක්. නියම ආධ්‍යාත්මික වගාවකට සුදුසු පරිසරයක් නෙමෙයි පින්වත්නි. ඒ වගේම රජස් ආයතනං ඉති කෙලෙස් රජස් කෙලෙස් දූවිලි ඇති කරන කර්මාන්ත ශාලාවක් උපදවන තැනක්. ඒ නිසා අබ්බෝ කාසෝ පබ්බජ්ජා නිසා පැවිද්දි කියලා කියන්නේ විවෘත තැනක්, විවේකී ස්ථානයක්, අභ්‍යවකාශයක් හා සමානයි. මිනිස්සෙක් කිසියම් ආකාරයකින් පැවිදි තත්ත්වයකට පත් වෙන්න උත්සාහවත් වෙන කෙනා එවිනි ස්වභාවයක් නිදහස් තැනක් තමයි මිනිස්සු ජීවිතය තුළ ප්‍රාර්ථනා කරන්නේ. ඔබට දැනෙන මෙති සමහර වෙලාවට මේ ධර්මයේ දේශනා කරන අපි ගිහි පාර්ශවයේ ඉන්න අයටත් වඩා සමහර වෙලාවට අපි බාධා සහිතව අපේ ජීවිතය ගත කරන්නේ. අවිවේකීව ගත කරන්නේ. අපේ රටේ ධර්මයේ දේශනා කරන බොහෝ ස්වාමින් වහන්සේලා ඈත පළාත්වලට ධර්මයේ දේශනා කරන්නට යනවා. නිසි වෙලාවට සමහරලාට ගිලම්පස ටිකක් වළඳන්න, දාන ටිකක් වළඳන්න වෙලාවක් ඇත්තේ නැහැ. රාත්‍රී දෙගොඩහ යාමේ තමන් ඉන්න තැන්වලට උන්වහන්සේලා වඩින්නේ. අපි හැම කෙනාගේම ජීවිතේ විතර ගත වෙනවා. බලනකොට අර නිදහස් භාවය කියන එක අපේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. ඒත් මේ ධර්මයේ අපි දේශනා කළ යුතු වෙනවා. පරපටිබද්දා ලෝකයා වෙනුවෙන් අපේ ජීවිතේ කැප කළ යුතු වෙනවා. විහිස කරයි තමයි සසරේ බණ කියන එකත්, බණ දේශනා කරන එකත්, බණ අහන එකත් පින්වෙනර දෙයක් විතරේ ධර්මයේ තුළ සඳහන් කරන්නේ. හැම කෙනාටම මේ අවස්ථාව උදා වෙන්නෙත් නැහෙනි පින්වත්නි. ඒ නිසා සසර පිළිබඳව, ජීවිතය පිළිබඳව එක්තරා ආකාරයකට බැඳීම් සහගත ස්වරූපයක් තමයි තිබෙන්නේ. මහා කාලයට බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ලෞකික ජීවිතය තුළ ඇතිවෙන බාධක, කරදර සහ ඉවක් තුළ තිබෙන වූ සැබෑම නිදහස් භාවය ඇති කරගන්න පුළුවන් පැවිදි භාවය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගැනීම තුළ. මේ පැවිදි භාවය කියලා කියන්නේ අර නික්ම යෑම, පංචකාම සම්පත්තීන් පිළිබඳව කලකිරිලා ඒවා තුළ තිබෙන යථා අවබෝධය ඇති කරගෙන තමන් ජීවත් වෙන පරිසරයෙන් නිදහස් වීම. මහා කාල කල්පනා කරනවා අපි මේ ගත කරන ජීවිතය මොන තරම්නම් වෙහෙසකරයිද. උදේ ඉඳලා රෑ වෙනකන් හරි හම්බ කළත් මහන්සි වුණත් අපි හැම වෙලාවක තුලම අපේ ජීවිතය තුළ සිද්ධ කරන්නේ අපේ පංචින්ද්‍රයන් පිනවන එකනේ. අපේ ඇස කන දිව පිනවන්ට, අපේ ශරීරය පිනවන්ට අපි කොච්චර මහන්සි වෙනවද, වෙහෙසෙනවද? මිනිස්සු උදේ ඉඳලා රෑ වෙනකන් නිදි මරාගෙන එකිනෙකා කා කොටා ගනිමින් නොයෙකුත් දේවල් කරලා
මිලමුදල් හරියම්බ කරගන්න දේවල් මහකල් කල්පනා කරන්නේ මරණින් පස්සේ වයි එකක්වත් එන්නේ නැහැ අපේ ජීවිතේ පිටිපස්සෙන්. අපේ ජීවිතේහි පිටිපස්සෙන් එන එකම දියයි තියෙන්නේ. ඒ තමයි පුණ්‍ය පාප පල උපකා මිනිස්සෙක්. මේ ජීවිතයේ තුල පින්පව වශයෙන් ගොඩනගාගත් දයක් තිබෙනවනම් කුසල අකුසල වශයෙන් ගොඩනගාගත් දයක් තිබෙනවනම් ඒ දේ පමණමයි අපි පිටිපස්සෙන් එන්නේ. මහකාල ජීවිතය ගැන බොහොම ගැඹුරින් හිතනවා කල්පනා කරනවා. ඔබටත් මා ආරාධනා කරන්නේ මේ රාත්‍රී කාලයේදී මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට තමන් තමන්ගේ ජීවිතය පිළිබඳව ගැඹුරින් හිතන්න කල්පනා කරන්න. මහකාල වගේ ජීවිතය ගැන හිතන්න. හැබැයි මහකාල වගේ එකපාරට මහණ වෙන්න කියන එක නෙමෙයි මා ඔබට සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ අහපු මහකාල මෙයා කල්පනා කරනවා පැවිදි වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළානි ස්වාමිනී මාව පැවිදි කරන්න. උන්වහන්සේ සඳහන් කළේ පැවිදි කරන්න පුළුවන්. දෙමව්පියන්ගෙන් අවසර අරගෙන ඉන්න. මහකාල සඳහන් කළේ අනේ ස්වාමීන් මට දෙමව්පියෝ නැහැ. මට ඉන්නේ සහෝදරයෙක් පමණයි. එහෙනම් සහෝදරයගෙන් අවසර අරගෙන ඉන්න කිව්වා. සහෝදරයගෙන් අවසර අරගන්නට කියා. චූල කාල මේකට කැමති වුණේම නැහැ. නමුත් කොහොම හරි චූල කාල කැමති වුණා. මහකාලව සන්තකව තිබිච්ච සියලුම ධනෙ චූල කාලට දුන්නා. චූල කාලට ලබා දීලා ඔහු පැවිදි තත්ත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් උතුම්ම පැවිද්ද ලබාගෙන දැන් තමන්ගේ පිළිවෙත් තමන්ගේ ජීවිතය ආරම්භ කරනවා. චූල කාල මහකාලගේ ධනිය අරගෙන මේ සියලු දේවල් අරගෙන මජ්ක්‍ධිම කාලටත් මේ පිළිබඳ සඳහන් කරලා තමන්ගේ වැඩිමහලු සහෝදරයාගේ පැවිදිකම පිළිබඳව ඔහු සිත්ඇවලට පත් වෙලා ඔහු හිතුව කල්පනා කළා මගේ සහෝදරයා කොහොම හරි සිවුරු හැරව ගන්නට ඕනේ. අනිවාර්යයෙන්ම මම සිවුරු හැරව ගන්නට ඕනේ. එහෙම හිතාගෙන ඔහුත් පැවිදි තත්ත්වයට පත් වුණා. චූල කාල පැවිදි වුණේ තමන්ගේ සහෝදරයා මහකාල කෙසේ වූ සිවුරු අරව ගන්න ඕනෑ කියන චේතනාවෙන්. සිතුවිල්ලන් ඉතරම් හොඳ නෑ. සිතුවිල්ල යහපත් නම් මිනිසෙකුගේ ජීවිතේ වඩාත් සාර්ථකයි. හොඳම නැකත හොඳම සිතුවිල්. මිනිසෙක් යහපත් වූ සිතකින් කයින් වචනින් සිතින් ක්‍රියාවක් කරන්නේ නම් ඔහුට යහපත් ප්‍රතිඵල උදා වෙයි. පැවිදි උපසම්පදා තත්ත්වයට පත් වෙච්ච මහකාල විදර්ශනා දුරේ වඩන්ට අවශ්‍ය කරන සියලුම කමඨහන් ලබා ගත්තා. ඔහු මධ්‍යම රාත්‍රියේදී සෝහන් බිමක භාවනා කරන්න පුරුදු වුණා. මහකාල මේ සෝහන මොර කරන්නා වූ සෝහන් ගොව් එහෙම නැත්නම් සෝහන ආරක්ෂා කරන සෝහනේ කටයුතු සිද්ධ කරන කාන්තාව රාත්‍රී කාලයේදී දකින්න පුළුවන්කම තිබුණා. කවුදෝ කෙනෙක් රාත්‍රී හෝන් සෝහනට එනවා. උදේ පාන්දරීම සෝහනෙන් නික්මෙනවා. මේක හොඳට හොයාගෙන බලාගෙන හිටියා මේ සෝහන ආරක්ෂා කරන සෝහනේ කටයුතු කරන මේ කාන්තාව. ඇයට දකින්නට පුළුවන්කම තිබුණා මහකාල හාමුදුරුව මේ උදේ රාත්‍රී කාලේ එනවා උදේ පාන්දරම යනවා. සෝහන තමයි භාවනාවට තෝරගත්ත තැන. මහකාල හිමියන්ට මේ සෝහන් කාන්තාව කියනවා සෝහන ආරක්ෂා කරන සෝහන් කත කියනවා සෝහනේ වාසය කරන්නට නම් ඔබ ඔබේ ජීවිතය තුළ පිළිපැදිය යුතු කාරණා කීපයක් තියෙනවා. උන්වහන්සේ අහනවා මොනවද ඒවා? ඒකට සඳහන් කළේ එකක් තමයි මේ සෝහනේ වාසය කරන්න අවශ්‍ය නම් සෝහන් පල්ලාගෙන් සහ ගම්මුලා දැනිගෙන් අවසර ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මස් මාංශ බදිනලා ආහාර වලින් වැළකීලා ඉන්නත් ඕනේ. දවල් නිදා ගන්නටත් බෑ. කම්මැලි වෙන්නත්, කපටි වෙන්නත් බෑ. කෝක වෙන්නත් බෑ. ඒ විතරක් නෙමෙයි බොහොම වීරියවන්ත වෙන්න ඕනේ. හොඳ අදහස් තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සියල්ලන්ටම පස්සේ නිින්දට යන කෙනෙක් වෙන්නත් ඕනේ. උදේම අවදි වෙන කෙනෙක් බවට පත් වෙන්නත් ඕනේ. මේ සොහොන් ගෝ කාන්තාව කියපු මේ සියලුම කාරණාවන් මහකාල තෙරුන් වහන්සේ අහගෙන හිටියා. උන්වහන්සේ සඳහන් කරන උපාසිකාවෙනි තමන් ඒ සියල්ලම සම්පූර්ණ කරලා තිබෙන්නේ. මහකාල හාමුදුරුව මේ සියල්ලන්ටම එකඟ වෙලා දිනපතාම මධ්‍යම රාත්‍රියේහි සෝහන් බිමට ඇවිල්ලා භවනාව කරනවා. ඔබ දන්නවා අපේ භවනාව තුළ මේ සෝහනේ අට්ටික සංඥාවන් අරමුණු කරගන්න පුළුවන් නොයෙක් ආකාරයේ භවනාවන් කමටහන් ගන්න පුළුවන් දේවල් පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. දැන් එක් දිනක් රාත්‍රී කාලයේදී මරණයට පත්වෙච්ච තරුණ කාන්තාවකගේ මල සිරුරක් සෝහන් බිමට අරගෙන ආවා. ඒ සෝහන් බිමට ගෙනාපු මේ තරුණ කාන්තාවගේ මල සිරුර දබන්ට කියලා මේ සෝහන් කාන්තාවට දීලා ඉනෑදයි පිටත් වුණා. මේ කාන්තාවගේ මේ සිරුර නොදබා මහකාල තෙරුන් වහන්සේට භාවනාවට උන්වහන්සේට ලබා දුන්නා. උන්වහන්සේ මේ සිරුරේ තිබිලා වහලා තිබිච්ච රෙද්ද අයින් කරලා මේ රූපේ ඉතාමත්ම රන්වන් රූපයක් මේක තමන්ගේ හිතට අරගෙන දැන්කව මේක දවන්ට කියලා හිතට ඒ අරමුණ ගත්ත මුලින්ම කාන්තාවගේ රූපය ලස්සන රන්වන් රූපය. ඒ තරමක් දැවුනට පස්සේ හාමුදුරුවෝ ඒක පරීක්ෂා කරලා බැලුවා මහකාල තෙරුන් වහන්සේ.
උන්වහන්සේට පෙනුණා මේ දිරලා පත් වෙලා ගියපු සිරුර කබර දෙනිකු වගේ ගිනි දැල් වලට හවිස්චි සුදු පැහැත් ගැන්විලා ගියපු රූපයක් අත් කකුල් වකුට් වෙලා ගිහිල්ලා පා තුනට හතරට නැමිලා ගිහිල්ලා මේක භාවනාවකට අරමුණක් බවටම පත් වුණා පත් කරගත්තා ශරීරයේ තුල තිබිච්ච දේ ජීවිතයේ තුල තිබිච්ච දේ බොහොම ගැඹුරින් උන්වහන්සේට පුළුවන්කම තිබුණා අනිච්ඡාවත සංඛාරා උප්පහද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං උපසමෝසුකෝ මේ කියන ගාථාව තුළ දැක්වෙනයි කාන්තේ මේ සංස්කාර ධර්මිය අනිත්‍යයි අපි සකස් කරගත්ත දේ හදාගත්ත දේ ඉපදී නැසෙන ස්වභාවයෙන් යුක්තයි මේ සියලු දේවල් ඒ නිසා මිසේ ඉපදී නැසෙන මේ සංස්කාර ධර්මයන් නැතිවීම සංසිඳීම මිනිසෙකුට බොහොම සුබදායි දෙයක් මේක අරමුණු කරගත්ත උන්වහන්සේ ඒක ආරම්භණයක් බවට පත් කරගත්තා මේ අරමුණින් උන්වහන්සේ විර වීරිය වඩලා පංචකාම සම්පත්තින් වල තිබෙන්නා වූ අනිත ස්වરૂපිය දැක්කා මිලමුදල් තිබුණා කාමභෝගී ජීවිතයක් ගත කළා ඒ තුල තිබෙන්නා වූ අනිත්‍ය ස්වરૂපිය දැක්කා බෙහෙස දැක්කා විඩාව දැක්කා දුක් විඳින ස්වરૂපිය දැක්කා මැරෙනකොට මිනිස්සෙක් සතපහක්වත් Tamanki ජීවිතය තුල ගෙනියන්නේ නැහැ කියලා කියන ස්වභාවයත් හොඳින් දැක්කා බලන්නකෝ මේ නවතිවිතික මේ සකලවිද දේවල් ජීවිතය තුල දැකලා මේ කමඨහන ආරම්මණයක් බවට තමන්ගේම නැත්නම් අරමුණක් බවට පත් කරගත්ත මහකාල තෙරුන් වහන්සේ රහත් තත්ත්වයට පත් වුණා. දැන් මේ අතරතුර මහකාල තෙරුන් වහන්සේ සිවුරු අරව ගන්න ඕන කියන හැඟීමෙන් යුක්තව තමයි මහකාල තෙරුන් වහන්සේගේ මල්ලි චූල කාල පැවිදි වුණේ. කිසිම ප්‍රතිපදාවක් කළේ නැහැ. විහාරයේ ඉඳගෙන නිකරුණේ ඔහි වාසය කළා. කිසිදු දෙයක් කළේ නැහැ. ඔගේ භාර්යාවත් තමන්ට නොකියාම චූල කාල පැවිදි වුණා කියලා අහලා මේ භාර්යාව කල්පනා කරනවා කොහොම හරි මේ චූල කාල සිවුරු අරව ගන්න ඕනේ. ඒ අයත් කලබලයට පත් වෙලා බලන්නකෝ. සියලු දේවල් අත්හැරලා දාලා පැවිදි වුණාට පැවිදි ජීවිතයේ තුල තරුණ වයසේදී පැවිදි වුණාට පස්සේ මේ යහපත් විදියට මේ පැවිදි ජීවිතය ගත කළේ නැත්තම් බොහෝ වෙලාවට ඒක මිනිස්සුගේ ජීවිතයට මහා කලබලකාරී එහෙම නැත්නම් අහිතකර තත්ත්වයකට මනුෂ්‍යගේ ජීවිතය තුළ පත්වෙන්නට පුළුවන්කම තිබෙනවා. පින්වත්නි මේ වෙලාවේදී චූල කාලකගේ බිරින්දෑවරු කල්පනා කරනවා අපේ ගෙදර දානියක් පිළිල කරන්න ඕනේ සකස් කරගන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අපි ආරාධනා කරන්නත් ඕනේ. චූල කාල තමන්ගේ සාම්පුර්ෂයට ආරාධනා කරන්න ඕනේ. දානිට ආවට පස්සේ අපිට පුළුවන් සිවුරු අරව ගන්න. බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. දානිය පිළිල කළා. ඔක්කොම දේවල් ඊට පස්සේ මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ දාණයට වඩින්න ඉස්සර වෙලා අසුන් පැනීම සඳහා චූල කාල හාමුදුරු කල්ැතුම ගෙදෙට්ට ඇරියා. තමන්ගේ සාම්පුර්ෂය නිකන් බලාගෙන හිටියේ චූල කාලගේ බිරින්දෑවරු. භාර්යාව උව අල්ලගත්තා. ඇඳුම් ගෙනත් තියාගෙන හිටියේ. බිරින්දෑවරු ටික වට කරගෙනම කිව්වා මින් පස්සේ නම් අපව යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි අනාථ වෙලා නෙන්නේ. අපි බිරින්දෑවරු විදියට ඔහු අල්ලගෙන සිවුරු ගලවල ගිහි වස්ත්‍ර ඇඳුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ නිවසට වැඩම කළා. දන් පිළිගෙන උන්වහන්සේලා වැඩම කළා. මේ අතරතුර මහා කාලගේ තෙරුන් වහන්සේගේ බිරින්දෑවරුත් කල්පනා කරනවා අපේ ගෙදරත් දානයක් පිළිල කරගත්තොත් නම් හොඳයි. මොකද හේතුව අපි ස්වාමපුරුෂයා මහා කාල යත් පුළුවන් දෙන් සිවුරු අරගන්න චූල කාල වගේ. මේ කපටි එහෙම නැත්නම් අසරණ තත්යකට පත්වෙච්ච මේ බිරින්දෑවරු සියලු දිනාම දානියක් පිළිල කරනවා. දානිය පිළිල කරගෙන ඔක්කොම සකස් කරගෙන ඉඳලා චූල කාලට කරපු වැඩේම මහා කාලරත් කරන්න යයි කියලා හිතාගෙන දානිට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලාට ආරාධනා කළා. වෙනද වගේම මහා කාලගේ බිරින්දෑවරුත් බලාගෙන හිටියේ චූල කාලගේ නිවසට වගේම කල්ැතුව බුදුරජාණන් වහන්සේ දානිට එන්න ඉස්සෙල්ලා අසුන් පැනවීම ආදී සියලු කටයුතු වලට මහා කාල තෙරුන් වහන්සේ එයි කියලා හිතාන හිටියා. ගිහි ඇඳුමුත් ලෑසි කරගෙන හිටියා. දෝෂ ආරෝපණය කරන්නත් බලාන හිටියා. හැබැයි මහා කාල තෙරුන් වහන්සේ ආවේ නෑ දානට ඉස්සර වෙලා. උන්වහන්සේ වෙනුවට වෙන ස්වාමින් වහන්සේ කෙනෙක් ආවා. ඒ අසුන් පැනවීම ආදී කටයුතු සිද්ධ කළා. මහා කාලගේ බිරින්දෑවරු බොහොම කම්පිත තත්යකට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලාත් මහා කාල තෙරුන් වහන්සේ දානට වැඩම කළා. දානි අවසානයේදී මහා කාල තෙරුන් වහන්සේ ගෙදර නැවැත්තුවා අනුමෙවිනි ධර්ම දේශනාවන් පවත්වන්නට. අනිකුත් සියලු ස්වාමින් වහන්සේලා වැඩම කළා. අනිකුත් භික්ෂුන් වහන්සේලාට ලොකු කුකුසක් ඇති වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අනේ ස්වාමිනී
චූල කාලට විචි වැඩීම මහකාල තෙරුන් වහන්සේට සිද්ධ වෙයි නේද කියලා. දැන් අර බිරින්දෑවරු ටික ඔක්කොම මහකාල තෙරුන් වහන්සේ ගෙදර තියාගෙන සිවුරු ගලවලා ගිහි ඇඳුම් අඳලා පාපෝසර ගෙදරට ගණී නේද? මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා, මහණනි, මහකාල තෙරණුවෝ චූල කාල කෙනෙක් වගේ නෙමෙයි. ඔහු අවසුබ නිමිත්ත කියන එක හොඳට පුරුදු කළා. ඔහු මහා පර්වතයක් වගේ. ඔහු නිසලයි. ඔහුගේ ජීවිතය වෙනස් කරන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් ඇත්තේ නැහැ. නොකියාම කිව්වේ රහත් ඵලයට උන්වහන්සේ පත්වලා ඉන්නවා කියලා. පස්සේ මේ මහා කාල තෙරුන් වහන්සේ වටකොටගෙන තමන්ට නොදන්නෝ ඇයි මෙහිම පැවිදි වුණේ? අපි වනාතේ කෙලියයි නොයෙක් ආකාරයේහි චෝදනා කරලා ඔන්න දැන් මහකාල තෙරුන් වහන්සේගේ සිවුරු ගලවන්ට දැන් ලෑස්ති වෙනවා. උන්වහන්සේ තමන් හිටපු ආසනින් ඉරිදීෙන්ම බහලෙත් බිඳගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට පැමිණියා. බලන්නකො ජීවිතේ නිදහස් වීම කියන එක දකිනකොට ඒ නිදහස් භාවය කියලා කියන එක මනුෂ්‍යකේ ජීවිතයට පුදුමාකාර විදිහේ සැනසීමක් දෙන දෙන කාරණාවක් බවට පත් වෙනවා. අන්න මේක තමයි මනුෂ්‍යෙක් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නමයි කියලා කියන්නේ. මේ දේශනාව ශ්‍රවණය කරපු ඔබට මා මුලින්ම සදහන් කළා. මේ දේශනාව ශ්‍රවණය කිරීම තුළින් හෙට දවසේදී සියලු දේවල් අත්තරලා දාලා, ගෙවල් දරවල් අත්තරලා දාලා, තමන්ගේ දූ දරුවෝ ඥාතීන් අත්තරලා දාලා පැවිදි තත්ත්වයකට පත් වෙන එක නෙමෙයි මේ තුළ අපි අවබෝධ කරගන්න අවශ්‍ය වන්නේ. මනුෂ්‍යෙක් ප්‍රඥාවෙන් තමන්ගේ ජීවිතයේ දිහා, තමන් ගත කරන ජීවිතයේ දිහා දකින්ට බලන්ට අවශ්‍ය වෙනවා. පින්වත්නි, මේකට හොඳම කාරණාව තමයි ප්‍රඥාවෙන් දකින එකට. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ මනුෂ්‍යෙක් මේ ලෞකික ජීවිතය තුළ තමන්ගේ පංචේන්ද්‍රියන් පිනවන්ට යන අවස්ථාවේදී මේ පංචකාම වස්තුන් වල තිබෙනා වූ මිනිස් ආස්වාදය කියන එක දකිනවා. ආදීනවේ කියන එකක් දකිනවා. ඒ වගේම නිසාර ස්වરૂපය කියන එකත් මනුෂ්‍යයෙකුට දකින්නට පුළුවන්කම තිබිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කොට වදාලා. පින්වත්, මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් බොහොම හොඳ සරල උදාහරණයක් ඔබ සියලු දෙනාටම සඳහන් කරන්න කැමැතියි. ඔබ ජීවිතේ හිතන්නේ කල්පනා කරන්නට ඔබට කවුරු හරි කෙනෙක් ඔබට වටිනා වූ වස්ත්‍රයක්, එහෙම නැත්නම් වටිනා වූ වස්තුවක් ඔබේ අතට ලැබෙන්න සලස්සනවා. ඔබ හිතන්නේ කල්පනා කරන්න ඔබට වටිනා වූ මුතුමාලයක් ඔබට ඔබේ ජීවිතයට ලැබෙනවා. අප දන්නවා ලෝකයේ තුල වටිනා මුතුමාලයක් තමන්ගේ අතට ලැබුණාට පස්සේ මුතු කියලා කියන්නේ අනර්ග වස්තුවක්. එසේ නැතහොත් මැණික් ආභරණයක් වෙන්නට පුළුවන්කම. අපි හිතමු මුතුමාලයක්ම තමන්ට ලැබුණා. මේ මුතුමාලේ ලැබිච්ච වෙලාවේදී ඔබ කල්පනා කරනවා, හිතනවා මේ ජීවිතය තුළ මගේ ජීවිතයට ලැබිච්ච වටිනාම සම්පත මේ මුතුමාලය. ජීවිතේ මීට පෙර ඔබට කවරදාක්වත් එවැනි වටිනා වස්ත්‍රයක්, එහෙම නැත්නම් ආභරණයක් ඔබට ලැබිලා නැහැ. අපි දන්නවා එවැනි ආභරණයක් Tamange ජීවිතයට ප්‍රථමයෙන්ම ලැබෙනකොට ඒ ලැබිච්ච ආභරණය පිළිබඳව ලොකු ආස්වාදයක් අපේ ජීවිතය තුළ ඇති වෙනවා. ප්‍රථමයෙන් ඔබට කිසියම් වස්තුවක් ලැබෙනකොට හැම වස්තුවක් තුළදීම ඔය බැඳීම කියන එක Tamange ජීවිතය තුළ ඇති වෙනවා. දැන් මේ වටිනා ආභරණය, මුතුලින් සකස් කරපු මාලය ඔබ පරිසම් කිරීම සඳහා ලොකු වෙහෙසක්, මහන්සියක් ගන්නවා. ඔබට සමහරලාට ඔබේ දුවෙක්, පුතෙක්, ලේලි කෙනෙක්, බෑණ කෙනෙක් හිතබතෙක් දුන්න දෙයක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. මේ වටිනා වස්තුවට ඔබේ සිත තුළ තිබෙනා වූ බැඳීම කොච්චර දැඩි තත්ත්වයට පත් වෙලා තියෙනවද කියලා කිව්වොත්, රාත්‍රී කාලයේදී නිින්දට යන විට ඔබට නිින්දෙමුත් මේක හීනින් පෙනෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වටිනා වස්තුව. මොකද ඒක හේතුව ඒ වටිනා වස්තුව ඔබට ආස්වාදයක් ගෙනත් දුන්නා. සුඛාස්වාදයක් ගෙනත් දුන්නා. ඔබ ඒක හඳුනාගත්ත මුතුමාලයක් විදියට. මුතුමාලයක් විදියට හඳුනාගත්ත පමණක්ම නෙමෙයි, ඔබ ඒක තේරුම් ගත්ත, මේක සංඥාවක් විදියට තේරුම් ගත්ත. ඇත්තටම මේක හොඳ වටිනා දෙයක්. මේ විඥානය ක්‍රියාත්මක වෙනවා. මේ මනස තුල දැඩි සංඥාවක් ගොඩනැගිලා තිබෙනවා. මේ ගැන හිතනවා, කල්පනා කරනවා. රාත්‍රී කාලෙදිත් ඔබ නිින්දට ගියාට පස්සෙත් ඒ ගැන හිතනවා. මනසේ දැඩි සිතුවිල්ලක් ගොඩනැගිලා තිබෙනවා. ප්‍රපංචයක් බවට පත් වෙලා තිබෙනවා. මේ ප්‍රපංචයම නිතරම විතක්කයක් විදිහට සලකලා ඒක ප්‍රපංචයක් බවට පත් කරගනිමින් මනස තුල
දැඩි සහගත සිතක් බවට පත් වෙලා තිබෙනවා. රාත්‍රී කාලෙත් ඔබ නිින්දට ගියාට පස්සේ නිින්දෙදිත් ඔබට මේ ගැන හිතනවා, කල්පනා වෙනවා. හීනෙමුත් පේන ඔබට ලැබිච්ච මුතුමාලය ගැන. හීනෙමුත් ඔබට පේන මුතුමාලය දාගෙන බව එහිම ගමන් බිමන් යන ස්වරූපය. රාත්‍රී කාලයේදී කිසියම් ශබ්දයක් ඇහෙනකොටත් ඔබට මතක් වෙන්නේ මේ මුතුමාලය. කබඩ් එක කරලා බලන මුතුමාලය තියනවාද කියලා. ඔයි මිලමුදල් හම්බුණාට පස්සෙත්, රත්තරන් ආභරණ හම්බුණාට පස්සෙත් ඔයි විදියටම අපේ මනස ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබට මොකද වෙන්නේ හිතෙන්නේ? මේ මුතුමාලේ කවුරු හරි කෙනෙක් හොරාගෙන යයි කියලා ඔබේ සිතුවිලක් ඇති වෙනවා. ඔබ ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන සකල විද දේවල් ඔබ ඊළඟට ගොඩනගා ගන්න ඔබ උත්සාහ කිරීමක් කරනවා. කොච්චර සතුටක් ඔබේ ජීවිතේට මේක ගෙනත් දුන්නත් කාමං කාමීය මානස්ස තස්ස චිතං සම්ජිති අද්දා පීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිද්දති. එනිසා අපිට මේ වස්තු කොච්චර අපේ ජීවිතයට සන්තෝෂය ගෙනත් දෙනවයි කියලා හිතුවට දැන් අපිට නොයෙකුත් දේවල් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි මොකද වෙන්නේ, සමහර වෙලාවට ඔබේ නිවසට යන්නේ නැය පිළිබඳව පවා ඔබට පුංචි සැකියක් ඇති වෙනවා, මේක අරගෙන යයිද කවුරු හරි කෙනෙක් කියලා. ඉතිකෝපනේතං ආනන්ද වේදනම් පටිච්ච තණ්හා, තණ්හා පටිච්ච පරේෂණා, පරේෂණා පටිච්ච ලාභෝ, ලාභම් පටිච්ච විනිච්ඡයෝ, විනිච්ඡයම් පටිච්ච චන්දරාගෝ, චන්දරාගම් පටිච්ච පරිග්ගහෝ, පරිග්ගහම් පටිච්ච මච්චරියං, මච්චරියං පටිච්ච ආරක්කකෝ, ආරක්කධිකරණම් පටිච්ච දණ්ඩාදාන සත්තාදාන, කලහ විවාදා තුවන් තුවන් පීසුඤ්ඤ මුසාවාදා අනේකී පාපකී අකුසල ධම්මා සම්භවන්. ඔන්න බුදුහාමුදුරු තණ්හා මූල සූත්‍ර දේශනාවේදී සඳහන් කරපු කාරණාව මේ කියපෝ ඔබේට ලැබිච්චි ඒ වටිනමයයි සම්මතු මාලයත් එක්ක මුතුමාලයත් එක්ක ඔන්න දැන් බද්ධ වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ, මේ මාලය වටිනවායයි කියපු දී ඔබ ආරක්ෂා කරගන්න ඔබ දැන් සෑහෙන මිහසක් මහන්සියක් ගන්නවා. ආරක්ෂා කරගන්න ඕනේ. ගෙදර ඉන්න අය ඔබට සැකයි සමහර වෙලාවල්. ගෙදර යන්නේ නැයත් සැකයි. ඇයි හේතුව මොකද, මේක කවුරු හරි කෙනෙක් අරගෙන යයි කියලා ඔබට හිතනවා, කල්පනා වෙනවා. එනිසා ඔබ ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ගේ කාමරේ නිතරම වහලා තියා ගන්නවා. කබඩ් එක නිතරම වහලා තියෙනවා. යතුරු තැන් තැන් වල හංගනවා. ඔබට මුදලක් හම්බුණත් මේ ගැනම හිතන්න, මේකම තමන්ගේ ජීවිතේට උපමාවක් විදිහට දකින්න. වටපිටායි බලනවා, හිතනවා, කල්පනා කරන හැම දෙයක් තුළම හිතනවා. දැන් මොකද වෙන්නේ, ගමනක් බිමනක් ගියත් ඔබේ හිතේ තියෙන්නේ තමන්ට ලැබිච්චි ආභරණයේ, එහෙම නැත්නම් ඒ මුතු මාලයේ පිළිබඳවයි හිතන්නේ, කල්පනා කරන්නේ. ඔන්න මේ බොහොම අර්බුදකාරී විදිහට තමන්ගේ මනස මේ වස්තුවට තිබිච්ච බැඳීම නිසා දැන් තමන්ගේ මනස අවුල් සහගත තත්ත්වයකට පත් වෙලා තියෙන, නිවිල් සහගත තත්ත්වයකට පත් වෙලා තියෙන. ඔබට වටිනවායයි කියලා ඔබ හිතුවට, කල්පනා කරාට අල්ලගත්ත දේ ඔබට පේනවා දැන් ඒක ලොකු පීඩාකාරී ස්වරූපයකට පත් වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඔබට ඒක දැනින්නේ නැහැ, පේන්නේ නැහැ. ඔබ දැන් මොකද කරන්නේ, කල්පනා කරනවා ඔබට මංගල සම්මත අවස්ථාවකට යන්න ඕන ඉඩකඩක් ලැබෙනවා. ඔබ ඇඳුම් පැළඳුම් සිල දේවල් සකස් කරගෙන ඔක්කොම දේවල් කරගෙන මේ වටිනා වූ මුතු ආභරණය කරේ පළඳ ගන්නවා. කණ්ණාඩි ළඟටත් යනවා. ගිහින් බලනවාද අද යනවද නැද්ද කියලා මේක පැළඳගෙන. දැන් මේක දාගෙන ගියොත් අතරමඟදී බස් එකේදී කඩා ගන්න බැරි නැද්ද? මඟුල් ගෙදර ගියදී මිනිස්සු තෙරපෙනකොට මේක කඩා ගන්න බැරි කමක් නැද්ද? ඔබේ මනස තුළ ගැටීමක් ඇති කරගන්නවා. ඔබ වටිනා සම්මත වස්තුවත් එක්ක ඇති කරන්නේ ගැටීම ලෝකයේත් එක්ක ගැටීමක් බවට පරිවර්තනය කරගන්නවා. මනස තුළ ගැටීම ඇති කරගත්තා. බාහිර ලෝකයේ තියෙන මිනිසුත් එක්ක ඔබ ගැටීම ඇති කරගන්නවා. ඔබ දෙගින් දෙකටම මේ ගැටීමට ලක් වෙලා ඔබ හිතනවා, කල්පනා කරනවා, නෑ මම යන්නේ නෑ මේක දාගෙන. මේ වස්තුව මගේ ජීවිතයට තියෙන වටිනාම දේ. තාමත් වටිනාම දේ විතර ඔබ කල්පනා කරනවා, හිතනවා. එසේ කල්පනා කරමින් හිතමින් පින්වත්නි, ඔබ හිතනවා මම මේ වස්තුව ආරක්ෂා සහිතව තියලා මඟුල් ගෙදර යනවා, උත්සව අවස්ථාවට යනවා. හිම් මංගල ගෙදිට්ට හෝ උත්සව අවස්ථාවට ගියත් ඔබේ මනසෙහි ක්‍රියාත්මක වෙන්නේ ඔබ අල්ලාගත්ත තණ්හාවෙන් උපාදානී කරගත්ත වස්තුව. ඒ තමයි මුතුමාලය. වටිනායයි සම්මතයයි කියලා හිතවිච්ච මුතුමාලය. දැන් ඒ වටිනවායයි සම්මත කරගත්ත මුතුමාලය ඔබ බැඳීම ඇති කරගෙන දිගින් දිගටම දිගින් දිගටම ඒ තුළ ගැටීම ඇති කරගන්නවා. මඟුල් ගෙදරකට ගියත් හරියට කණ්ඩ බොණ්ඩ හිතෙන්නේ නැහැ. නිතරම මතක් වෙන්නේ තමන්ගේ හිතෙන් බැඳිච්ච යන වස්තු ආභරණ පිළිබඳව. ඔබ ගෙදර එනවා. ගෙදර එන ඉක්මනින් ගෙදර එනවා. ඔබ ඇඳුම් ටික මාරු කරන්නෙත් නැතුව ඔබ බලන්නේ අර මුතුමාලේ කොහෙද තිබ්බේ කියලා.
ඒ මුතුමාලේ දකිනකොට ඔබට හිතනවා කල්පනා වෙනවා අනේ දෙයනේ මේ මුතුමාලේ මන් තියලා තියපු තැනින් මේක නෑනේ දැන් මේ මුතුමාලේ කවුරු හරි කෙනෙක් අරගෙන ගිහිල්ලා ඇති කොයි හරි කෙනෙක් අරගෙන ගිහිල්ලා ඇති ඔබ වඩාත් කලබලයට පත් වෙනවා ඔබේ මනස තුල ඔබ ගොඩනගාගත්ත සංඥාවක් තිබෙන ඒ සංඥාව තමයි නිතරම සැකකලා ඔබේ නිවසේ ජීවත් වෙන අය අහවල් කෙනා මේක ගන්නට ඇති එහෙම නැත්නම් ගෙදෙට්ට ආපු කෙනෙක් ගන්නට ඔන්න අර තණ්හමුල සූත්‍ර දේශනාවේ සඳහන් කරපු ආකාරයට තමන්ගේ මනස තුල සත්තාදාන කලහ විවාදා පේසුඤ්ඤ මුසාවද අනීකී පාපකී අකුසල ධම්මා කියපු ආකාරයට ඔන්න දැන් කද කරන්නේ තමන්ගේ කටින් වචන පිටකිරීමක් කරනවා. මේ වචන හරිම භයානකයි හරිම ගොරෝසුයි. ගහගන්න බැනගන්න යනවා. සමහර වෙලාවට අවියාවිදත් ගන්නවා. ඔබ වටපිටාව ඉන්න මිනිස්සු සැක කරනවා. ඔබ දැන් කාරණා දෙකකට ගොනු වෙලා තිබෙනවා. එකක් තමයි තමන්ගේ නිවසතොල ජීවත් වෙන පිරිසත් එක්ක ලොකු ගැටීමක් ඇති කරගන්නවා. බාහිර ලෝකයේ ඉන්න මිනිස්සු ඔබ සැකයට භාජනය කිරීමක් කරනවා. ඔය අතරතුර නොදන්නා මෝඩ මිනිස්සු ඔය හැරි දේවාලයකට ගිහිල්ලා ඔන්න පේන අහන්නත් පටන් ගන්නවා. පේන අහන වෙලාවෙත් ඔන්න කියනවා කළු කොට උස මහත මේ වගේ කෙනෙක් කියලා. ඔබේ හිතේ මෙවිච්ච මිනිස්සු ඔබට පේනවා දැන් මේ අහවල් අහවල් කෙනා කියලා. ඔබ ගැටීම් ඇති කරගන්නවා. ඔබ නැත්තම් පොලිසියකටත් යනවා. දැන් තමන් තමන්ගේ ජීවිතේ මහා අවුලෙන් අවුලකට පත් වෙලා නෙමෙයිද තියෙන්නේ? ඔබට පේනවද ප්‍රඥාවෙන් මේක දකින්න පුළුවන් කියලා? ඔබට පේන්නේ නැහැ සමහර වෙලාවට. ඔන්න පින්වත්නි ටික දවසක් ඉන්නකොට නැවත වතාවක් ඔබ පිස්සුවෙන් වගේ ඔබ කබඩ් එක ඔබ තිබිච්ච තැන් මේ ඔක්කොම හොයලා බලනකොට මෙන්න තමන් හංගපු තැනක වෙනත් තැනක මේක තියෙනවා. සතෙක් හරි කවුරු හරි කෙනෙක් අරගෙන ගිහිල්ලා. ඔබ දැන් ඔබේ ජීවිතේ මොකද හිතෙන්නේ? ඔබ කලබල වුණා වැඩි කියලා ඔබට හිතෙනව නේද? අපට අපේ ජීවිතයේ තුල ලෞකික ජීවිතයේ තුල ප්‍රීත්මත්නි මේ ප්‍රශ්න ගැටළු නොයිකුත් දේවල් එනකොට පුංචි දේවල් එනකොට අපි ගොඩාක් කලබලයටපත් වෙනවා. අපි හිතන්නේ නැහැ කල්පනා කරන්නේ නැහැ. ඉක්මන් වීම මිනිසෙකුගේ ජීවිතයේහි බොහෝ දේවල් අහිමි කරන්න හේතු වෙනවා. ඔබ හිතන්න කල්පනා කරන ඔබේ ජීවිතයේ ඉක්මන් වෙච්ච හැම අවස්ථාවක් තුලදීම ඔබේ තිබිච්ච දේට වඩා බොහෝ දේවල් ඔබට අහිමි කරලා තියෙනවා ඔබේ ජීවිතයේ තුල. අපි හැම වෙලාවක් තුලදීම අපි තියෙන ස්වභාවයේ தත්ත්වය තමයි අපි බොහෝ දේවල් වලට අනවශ්‍ය විදියට අපි කලබල ඇති කරගන්නවා. අනවශ්‍ය විදියට අපි ජීවිතය තුළ අවුල් සහගත රූපයක් ඇති කරගන්නවා. ඒ කලබල භාවය කියන එක. පින්වත්නි, ඔබ අවුලෙන් අවුලකට පත් වෙලා, ඔබ පශ්චාත්තාපයකට පත් වෙලා, ඔබ දැක්කේ නැහැ මේ තුළ තිබිච්ච යථා ස්වභාවය මොකක්ද වෙලා තියෙන්නේ කියන එක. ඔබ ටික දවසකින් ඔබට නැවත වතාවක් මේ මුතු ආභරණය ලැබෙනකොට ඔබ ඒක වටිනා සම්මත වස්තුවක් විදියට අරගන්නවා. කදවසක් යනකොට ඔබ හිතනවා කල්පනා කරනවා ඔබට අසනීපයක් ලෙඩ දුකක් ඇති වුණාට පස්සේ මට ලොකු හයියක් තියෙනවා මේ ජීවිතය තුළ මම සකස් කරගත්ත දේවල් අල්ලගත්ත දේවල් ඒ නිසා මේ ආභරණය දැන් කොහේ හරි කඩේකට ගිහිලා උකස් කරලා මට මුදලක් ගන්න පුළුවන් යයි කියලා හිතනවා කල්පනා කරනවා. පින්වත්නි, ඒ විලාවේදී ඔබ මේ ආභරණය ඔබ වටිනවා කියපු ආභරණය ලීන්සෝක හරි මොනවා හරි එක ගොතාගෙන කඩේකට යනවා. උකස් මධ්‍යස්ථානයකට යනවා. උකස් මධ්‍යස්ථානයකට ගිහිලා උකස් මධ්‍යස්ථානයේ ඉන්න අයිතිකාර කෙනාට මුදලාලිට කියනවා මේ මාසන්තකව තිබෙන වටිනාම දේ මේක කාටවත් මම පෙන්වන්නෙත් නැහැ. මේක මාසන්තකේ පමණමයි තිබුණේ. මේක අරගෙන මට අවශ්‍යතාවන් ගොඩක් තියෙනවා. මට පින් කරගන්න තියෙනවා. මට බෙහෙත් හිත් ගන්න තියෙනවා. නොයිකුත් දේවල් තියෙනවා. ඒ නිසා මේක තියාගෙන මට මුදල් දෙන්න. මේක මේ තරම් වටිනා දෙයක් කියලා ඔබ වටිනාකමට නිමිලකුත් ඔබ නියම කිරීමක් කරනවා. කඩේ ඉන්න කෙනා මේක හොඳට පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලනකොට බැලූ බලලා කියනවා නේ අම්මේ මේකට කිසිම වටිනාකමක් නෑ. මේක මේ ඉමිටේෂන් එකක් බොරු එකක්. අම්මට බෙහෙත් ගන්න ඕන නිසා මම රුපියල් 100ක් දෙන්න. ඔබ කලබලයට පත් වෙනවා. ඔබ කඩාගෙන වැටෙනවා ජීවිතයේ තුළ. ඔබට එපා වීමක් ඇති වෙනවා. ඔබ මොකද කරන්නේ? ඔබ ඒ විලාවේදී ඉන්න නැහැ මට මේක වටිනාකමක් තියෙන නෑ මේකේ වටිනාකමක් ඇත්තේ නැහැ. පස්සේ මොකද කරන්නේ? ඒක අරගෙන යනවා අපෝසරයක් තවත් තැනකට. ඒ තැනකට ගිහිල්ලා එතනදි සඳහන් කරනවා මේක මෙච්චර වටිනාකමක් තියෙන වස්තුවක් මේක. මේක අරගෙන මුදලක් දෙන්න. එතන කඩේ ඉන්න අය කියන්නේ මේක යම් වටිනාකමක් නැහැ. මේ කිසිදු වටිනාකමක් ඇත්තේ නැහැ. මේක අවශ්‍ය නම් ඔබට මම මේ මුදලක් ලබා දෙන්න පුළුවන් කියලා අනුකම්පා කරලා බෙහෙත් ටිකක් ගන්න කියලා කීයක් හරි මුදලක් දෙන්න උත්සාහ කරනවා. එකත් ප්‍රතික්ෂේප කරනවා. ඔබ සමහරවිට තවත් තැනකට යනවා. එතනත් ප්‍රතික්ෂේප වෙනවා.
දැන් ඔබේ නිවසට එනවා කලකිරීමෙන් එනවා ඔබේ කලකිරීමෙන් ආපු ඔබ ඔබේ මේ වස්තු ඔබ දානවා තවත් තෙවිච්ච තැනකටම දානවා ඔබට දැන් ලෝක ජීවිතය පිළිබඳ ලොකු කලකිරීමක් ඇති වෙලා තියෙනවා එතකොට ඔබට මොකද්ද හිතෙන්නේ කබඩ් එක ඇතුළට දාපු ඔබේ මුතු ආභරණය රාත්‍රී කාලයේදී ඔබට ආපෞසර කීනෙම් පේන්නේ නැහැ පිටින් සද්දයක් ඇහෙනකොට ඔබට නැවතවතාවක් ඒ ආභරණය බලන්න ඕනෑයි කියලා ඔබට අවශ්‍යතාවක් ගොඩනගෙන්නේ නැහැ. ගෙදරින් නැයි සැක කරන්නෙත් නැහැ. මේ මාළේ දාගෙන ගියත් එකයි නැත්තත් එකයි කියලා ඔබට හිතෙනවා දැනෙනවා. ඇයි හේතුව මොකද? ඒ තුල තිබෙනා වූ නිස්සාර ස්වરૂපය ඔබ දැක්කා. ඔබ දැක්කා මේ රැවටිලා තිබුණේ වෙන බොරු දෙයකට ඔබ රැවටිලා තිබුණේ. ලෝකයේ තුල මිනිසෙක් මේ ලෞකික ජීවිතයේ තුල මේ හැම වස්තුවක්ම අපිව රවට්ටන දේවල්. ලෝකේ හැම වස්තුවක්ම මිනිස්සෙක් රවටීමකට පත් කරන දේවල් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච මේ සියලු දේවල් මිනිසු මුලාවට පත් කරන දේවල්. මේවා මිනිස්සු හැමදාම වටිනවායයි සම්මත විදියට ග්‍රහණය කරගන්නවා. තමන්ට වටිනවායයි කියලා තමන් ග්‍රහණය කරගන්න හැම වෙලාවක් තුළදීම තමන්ට ලොකු ආස්වාදයක් ගෙනත් දෙනවා. ඒ ආස්වාදය රැකගැනීම සඳහා අපි කොච්චර වෙහෙසක් මහන්සියක් මිනිසෙක් ගන්නවාද? ඒ රැකවරණයත් එක්ක අවසානයේදී තමන්ට දැනෙනවා තමන් මොනතරම් බොරුවක පට ලෙවල් එකට මේ ජීවිතය ගත වෙලා තියෙනවද කියලා. මේක ඔබට හොඳට ජීවිතේ තමන්ගේ ජීවිතය තුළින් දකින්නට පුළුවන්කම තියෙනවා. ප්‍රඥාවන්ත මිනිස්සු වයසට ගිහිල්ලත් මේ ස්වභාවයේ තේරුම් ගන්නවට වඩා තමන්ට ඇස්කන් පේන කාල පරිච්ඡේදයේ තුල මේක හොඳට තේරුම් ගන්නවා. ජීවිතේ මැදි වයසේදී තරුණ වයසේදී අවුරුදු 18 20 25 දී මේක හොඳට තේරුම් ගත්තට පස්සේ ගොඩාක් දේවල් අපිට බොහොම සැලසුම් සහගත විදියට මධ්‍යස්ථ ස්වරූපයකින් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ තියෙන තෘෂ්ණා සහගත ස්වરૂපය වඩාත් වැඩි වෙන්න ඔය කියන බැඳීම් උපාදානෙන් කියනවා ජීවිතය තුළ ගොඩනැගෙනවා. මිනිසෙකුට සරලකම කියන එක තමන්ගේ ජීවිතේට ලඟ වෙන්න ඔහුගේ ජීවිතය තුළ වඩාත් තෘප්තිමත් භාවයක් කියන එකක් දකින්නට පුළුවන්කම තිබෙනවා. වටිනා සම්මත වූ වස්තුවක් සම්මතයයි වස්තුවක් වටිනාවයයි කියලා අල්ලගත්තට එහි අවසානයේදී නිසාර ස්වරූපය දකිනවා වගේ සමහර වෙලාවට ඔබට මේ දේ තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්කම තිබෙනවා. රත්තරන් ආභරණයක් පැලඳගෙන බස් එක යනකොට ඇතිවෙන වෙහෙස මහන්සිය සහ පීඩාකාරී ස්වරූපය සහ අවිනිචි සාගත ස්වරූපය සහ ඒ දේවල් කිසිවක් ඇත්තේ නැහැ මිනිසෙක් නිදහස යනකොට මුකුත් නැහැ තමන්ගේ වටිනායයි කියලා දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එකයි පැවිදි තත්ත්‍ය කියලා කියන්නේ මේ දේවල් වලින් නිදහස් වෙච්ච කෙනෙක්. තාමත් මේ සසරෙහි පෘථග්ජනයන් විදියට මේ සසරේ අපි ඇවිදිනවා. අපි බැඳීම් ඇති කරගෙන තිබෙනවා. අපි ගොඩාක් බැඳීම් අපේ ජීවිතය තුළ ගොඩනැගිලා තිබෙනවා. සකුණෝ විය කුරුල්ලෙක් වගේ නිදහස් භාවය කෙනෙක් ඇති කරගන්න කියලා කිව්වා. ලෝකේ ගොඩාක් බැඳීම් ඇති කරගන්න හැමතැනකදීම අපේ හිත් ගොඩාක් පෑරෙනවා, ගැටීම් ඇති වෙනවා. ලෝකේ ගොඩාක් බැඳීම් ඇති කරගන්න හැමතැනකදීම මිනිසෙකුට පේන්නේ නැහැ ඒ තුල තිබෙනා වූ නිස්සාර ස්වરૂපය. මිනිසෙක් දකින්නට පුළුවන්කම තියෙන්නේ හැමතැනකදීම කුමක්ද? වෙනස් වෙන ස්වરૂපය. ලෝකේ වෙනස් වෙනවා. මිනිසු වෙනස් වෙනවා. ගහකුල සතා සීපාව වෙනස් වෙනවා. පුංචි කාලයේදී අපි දැකපු දේවල් වලට වඩා දැන් ගොඩාක් දේවල් වෙනස් වෙලා නේද තියෙන්නේ කියලා මිනිස්සුෙකුට හිතෙනකොට දකින්නකොට ඔබ ආශ්‍රය කරපු අය, ඔබ සමීපයේ හිටපු අය ඔබෙන් වෙන් වෙලා යනකොට ඔබ අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. ඔබේ දරුවෝ ඔබෙන් ඈත් වෙලා යනකොට බඳන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. මේ දරුව ඔබට සලකන්නේ නැතිලට බඳන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. හේතුව මොකද? කිසිවක් ලෝකයේහි හැමදාම එකම ආකාරයකින් සනාතනික ආකාරයකින් ලෝකේ පවතිනවායයි කියලා මේකෙන මුලාවට මිනිස්සෙක් පත් වෙන්න ඔහුට ලෝකේ යථා ස්වභාවය දකින්න පුළුවන්කමක් නැත්තේ.
ඒ නිසා වැරදි ජීවිතයකින් තොරව ගත කරන මිනිසෙකුගේ සීලයේ වැඩෙනකොට ඔහුගේ ජීවිතය තුළ සමාධිය කියන එක ගොඩනැගෙනවා. සමාධිය ගොඩනැගෙනකොට මිනිසෙකුට ප්‍රඥාවන්ත භාවය කියන එක දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ ප්‍රඥාවන්ත භාවය තුළින් මිනිසෙක් ලෝකයේ දකිනකොට ඔහුට හැමදාමත් Tamanගේ ජීවිතය තුළ බොහොම නිදහස් විදියට සුවදායි විදියට ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ ප්‍රඥාවන්ත භාවය උදා වෙනකොට ඔහු නික්කම්මී Tamanගේ ජීවිතය තුළ ලං කර ගන්නවා. නික්මියම්ට අවශ්‍ය කරන ප්‍රතිපදාව සකස් කර ගන්නවා. එය අභ්‍යන්තරක වශයෙන් ජීවිතය තුළ ඇති කර ගන්න දෙයක්. මේ උතුම් ප්‍රඥාව ලබා ගැනීමට හැම දිනාටම මේ ධර්මය උපනිශ්‍රේ වේවායි කියලා ප්‍රාර්ථනා කරමි. අදත් ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත වූ ශක්ති බලෙන් ආශිර්වාදෙන් සිතක් සාන්තියක් යහපතක්ම සිද්ධ වේවා. අද මේ උතුම්ම දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ දායකත්වය ලබා දුන්නා එල්ලක්කල කටුලන්දවත්ත අංක 199 10 ලිපිණි පදිංචි ලිලි නෝනා මහත්මියතුළු දුදරුවන් විසින්. විශේෂයෙන් එතුමියගේ ප්‍රධාන බලාපොරොත්තු වෙලා තිබෙන්නේ ලිලි නෝනා මෑණියන්ගේ දෙමව්පියන්ටත් දැනට මාස 3කට පෙර මියගිය ආනන්ද පුතාට පින් පැමිණීමටත් ඒ වගේම වසර 4ක් පිරෙන කාවින් චූටි පුතාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කිරීමත් ජීවත්ව සිටින දුවදරුවන්ට හා මොනුබුරු මිනිපිරියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු ධර්මයේ ශ්‍රවණය කළ සැමට නිදුක් නිරෝගී සුවයත් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ධර්ම අවබෝධයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජීවත් වෙලා සිටින්නා වූ සුගත් අමිත ප්‍රශාන් අනුෂා මල්කන්ත යන දුවදරුවන්ට ආශිර්වාද කරනවා. ධර්මදේශනවර දායකත්වයේ දරපු ලිලුනා මහත්මිය ඇතුළු දුවදරුවන්ටත් ධර්මයේ ශ්‍රවණය කරපු සිළු දෙනාටමත් උතුම් දලඳා හැඳුරුගේ පිහිට ආශිර්වාද ලැබේවා. ස්වර්ණමාලි මහා චෛත්‍ය රජනන් වහන්සේ අනන්ත වූ ශක්ති බලෙන් ආශිර්වාදෙන් තූපාරම මයංගන කිරිවිර සෝමවති සීළු චෛත්‍ය රජනන් වහන්සේලාගේ අනන්ත ශක්තිය බලෙන් ජයසිරි මහඳුරන් වහන්සේ පිට ආශිර්වාදෙන් කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. ජීවිතවල බලපවත්නා සීළු ආකාරයේ කරදර බාධක සීළු දුක් දොමනස්යන් දෝරීබෝත තත්ත්වයට පත් වේවා. මේ උතුම් පුණ්‍ය ශක්තිය බලෙන් ඔබ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සකලවිධ කෙලිස් නැති කරලා නිවන් ලබා ගැනීමට මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ පවුල්වල නම් සඳහන් කරලා මියගිය සිළු දිනාටමත් ධර්මී ශ්‍රවණී කරු පින්නත් ඔබගේ පවුල්වල මියගිය ලෙන සිළු දිනාටමත් රට ජාති වෙනින් තමන්ගේ ජීවිතය කැප කරපු ඉරදාර රණයුරුවන්ටත් සම්මා සම්බුද්ධ ශාසන වෙනින් අපරිමිත මෙහෙවරක් කළ අපවත්ව දාල සිළු ස්වාමින් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් ඒ හැමදෙනාමත් නිවනින් සැනසීම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සිල්මල්පී සාකි මහේසාකි දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් ගැනීමෙන් දෙවියන්ගේ දිව්‍යමය සම්පත් වඩා වර්ධනය වේවා. දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණේ ධර්මදේශනාවට දායකත්වයෙන් දරන සිළු දිනාටම ධර්ම ශ්‍රවණය කරපු අපි හැම දිනාටම ලැබේවා. මේ උතුම් පුණ්‍ය ශක්තිය බලෙන් දෙවියන්ද මියගිය සිළු දිනාද අපි හැම දිනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ඔබට බොහොම කාරුණිකව කරන මේ සිහිපත් කිරීම මම මගේ ප්‍රධානතම සේවාව ශාස්ත්‍රීය සේවාව රජරට විශ්වවිද්‍යාලය ඉගෙනීම සිද්ධ කරන්නේ. මගේ ශාස්ත්‍රීය ජීවිතය තුළ මා අවුරුදු 10ක් පුරාවටම ලංකාවේ සහ විදේශ රටවල් කරපු පරිශ්‍රණයන් මේ පරිශ්‍රණයන් තුළින් සොයාගත් ශාස්ත්‍රීය කරුණු අන්තර්ගත කොට ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ඉලිදෙක්මක් සිද්ධ කරනවා. ලබන මාසේ 11 වෙනිදා ඔක්තෝබර් 11 වෙනිදා හවස 3ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී. ඒ තිබෙන්නේ කොළඹ විහාර මහදීවි උද්‍යානයේ ආසන්නයේ. එසේ නැත්නම් කොළඹ නිලුම් පොකුණ රඟහල ආසන්නයේ තමයි මහවැලි කේන්ද්‍රය පිහිටලා තිබෙන්නේ. ඔබට සොයා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඔබ එදාට පැමිණී කියලා මම විශ්වාස කරනවා. අපේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් මම හිතනවා එදාට පැමිණලා මට ආශිර්වාද කරයි, ශක්තිය ලබා දෙයි. මට එදාට දැක ගන්නත් පුළුවන්කම තිබෙනවා. ඔබ සියලු දෙනාම බොහොම කරුණාවෙන් මතක් කර සිටිනවා. නැවත වතාවක් ලබන මාසේ 11 වෙනිදා හවස 3ට මහවිලි කේන්දරයට පැමිණෙන්න මට ආශිර්වාද කරන්න. එයත් ඔබේ ජීවිතේ වඩාත් අර්ථ සම්පන්න කර ගැනීමට, ඔබේ ජීවිතේ වඩාත් යහපත් වූ ජීවිතයක් ගත කරන්නට මම හිතන එකත් ඔබේ ජීවිතේට පිටුවහලක් වෙයි කියලා. නැවත වතාවක් මතක් කර සිටිනවා. පැමිණෙන්න මට ආශිර්වාද කරන්න. අඛාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං අඛාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං අඛාසත්තා ච බුම්මත්තා
దేవానాగ మహిందికా పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్ఖంతు త్వం సదాతి. హెమదినాటమ సమ్మా సంబుదు సరణై.